ඔබ දන්නවා අපි නිතරම මැදිරියට ක්‍රීඩකෙක්, ක්‍රීඩා පරිපාලකෙක්, එහෙම නැත්නම් හිටපු ක්‍රීඩකෙක් ගෙනලා සාකච්ඡා කරනවා ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන් දන්නා තොරතුරු, ඔබ සතු තොරතුරු සහ ඔබගේ අත්දැකීම් බවට පත්කිරීමේ අරමුණ ඇතිව. අද දවසේ අපි සුවිශේෂී පුද්ගලෙක් මැදිරියට හඳවාගත්ත. ඔහු ක්‍රීඩා පරිපාලකෙක්, ශ්‍රී ලංකා පාබිදි සම්මේලනයේ වගකීතු තනතුරු ගණනාවක් හෙබවූ කෙනෙක්, ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුවේ සහකාර ලේකම්වරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්, ඒ වගේම 2010 පළවෙනි යවුන් ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වෙනකොට ඒ කණ්ඩායම් ප්‍රධානියා විදිහට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නේ ඔහු. හැබැයි අද දවසේ ඔහු මේ කැඳවන්නේ වෙන කිසියම් හෝ හේතුවක් නිසා නොවෙයි. අද අපි ඔහුව කැඳවා ගත්තේ ඔහු මේ වෙනකොට මොඩර්න් පෙන්ටතලන් නම් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මොඩර්න් පෙන්ටතලන් ක්‍රීඩා සම්මේලනය ඉදිරියේදී ඉතාමත්ම සුවිශේෂී අදියරකට ලංකාව රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා, කඩයිමකට ශ්‍රී ලංකාව රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අදියර පිළිබඳව සාකච්ඡා කරන්නත්, මේ මොඩර්න් පෙන්ටතලන් කියන්නේ මොකක්ද සහ ලෝකයේ ජයගත හැකි මේ ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන දැනගන්නත් අපි අද දවසේ මේ සුවිශේෂී අමුත්තාව මැදිරියට කැඳවා ගත්තා. ශ්‍රී ලංකා මොඩර්න් පෙන්ටතලන් සංගමේ සභාපති නිශාන්ත පේසේන මහත්මයාව අපි අයිබෝන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් නිශාන්ත පේසේන මහත්මයා, දැන් මේ මොඩර්න් පෙන්ටතලන් කියන නමත් එක්ක කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ නව යුගයේ ක්‍රීඩාවක්, එහෙම නැත්නම් මේ 2000 අවුරුද්දෙන් පස්සේ පටන් ගත්ත ක්‍රීඩාවක් කියලා. නමුත් ඇත්ත කතාව තමයි මේක මේ අතීත පැරණි ඔලිම්පික් යුගයේ, කියන්නේ නව යුගයේ ඔලිම්පික් ක්‍රීඩාවල පටන් ගන්න 1896 පැරණි ඔලිම්පික් යුගයේ, කියන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳන් පැවතගෙන එන ක්‍රීඩාවක් විදිහට තමයි අපි දන්නේ. හැබැයි මේක පොඩ්ඩක් මොඩර්නයිස් වෙලා තියෙනවා, ඒ නිසා තමයි මොඩර්න් පෙන්ටතලන් කියලා හඳුන්වන්නේ. මොකක්ද ඇත්තටම මේ ගේම් එක, මොන හේතුවක් නිසාද මේක මොඩර්න් පෙන්ටතලන් උනේ? බොහොම ස්තුතියි වාතිය මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම මොඩර්න් පෙන්ටතලන් කියලා කිව්වහම මේ අපිට මේක අලුත් උනාට සාමාන්‍ය ක්‍රීඩා ශාස්ත්‍රයේට, ජාත්‍යන්තර ක්‍රීඩා ශාස්ත්‍රයේට මේ අමුත්තක් නෙමෙයි. ඔබ කිව්වා හරියටම, ගොඩාක් පරණ ඔලිම්පික් ගණයේ ක්‍රීඩාවක්, දිගටම ඔලිම්පික් ක්‍රීඩා සියලුම තරගාවලි සඳහා මේ ක්‍රීඩාව තිබුණා. මොඩර්න් පෙන්ටතලන් කියලා කියන්නේ, පෙන්ටතලන් කිව්ව ගමන් අපි දන්නවා ඒක පහක් කියන එකක් නාමය විදිහට තියෙනවා. එතකොට මේ පහ කියන එක යටතේ අපිට ක්‍රීඩා පහක් එකම ක්‍රීඩාවක් යටතේ කෙරෙන එක තමයි මේ පෙන්ටතලන් කියලා කියන්නේ. එතන මොඩර්න් පෙන්ටතලන් කියන්නේ මොඩර්න් කියන නම ආවේ නූතන ඔලිම්පික් ක්‍රීඩාවේ පියාවන පියෝඩි කුබටාන් තමයි මේ ක්‍රීඩාව වර්ගීකරණය කළා. අලුතෙන් නව මුහුණුවරක් දීලා ඉදිරියට ගෙනාවේ ඒකයි. ඒකට මොඩර්න් පෙන්ටතලන් කියලා නම වැටුනේ. නිශාන්ත මහත්මිය, අපි දන්නවා දැන් මලල ක්‍රීඩා ඉසව්වල එනවා දශ ප්‍රයාම තරඟ ඉසව්ව, ඒ වගේම සප්ත ප්‍රයාම තරඟ ඉසව්ව. දැන් දශ ප්‍රයාම සහ සප්ත ප්‍රයාම කියන තරඟ ඉසව් දෙකේ නිරත වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ තරඟවලදී දශ ප්‍රයාම වලදී නම් ඉසව් 10කට, සප්ත ප්‍රයාම වලදී නම් ඉසව් 7කට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ඉසව් වලින් ලබා ගන්න ප්‍රසාද ලකුණු එකතු කරලා අවසානයේදී වැඩිම ප්‍රසාද ලකුණු ගන්න ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තමයි දශ ප්‍රයාම ශූරය, එහෙම නැත්නම් සප්ත ප්‍රයාම ශූරය විදිහට අපි හඳුන්වන්නේ සහ මේ පදක්කම ලබා දෙන්නේ. දැන් මේ පංච ප්‍රයාම, එහෙම නැත්නම් පෙන්ටතලන් ක්‍රීඩාවේදී මොනවද තිබෙන තරඟ ඉසව් සහ කොහොමද මේකෙදි ජයග්‍රහකයා තෝරා ගැනීම සිද්ධ වෙන්නේ? ඇත්තටම මේ මොඩර්න් පෙන්ටතලන් ක්‍රීඩාවේ විශේෂයෙන්ම ක්‍රීඩා වර්ග පහක් අඩංගු වෙනවා. ඒ පහට අයිති වෙනවා පිහිනීම, ස්විමින්, ඊළඟට දිවීම සහ ඉලක්කයට වෙඩි තැබීම. ඊට පස්සේ නැවතත් තියෙනවා ෆෙන්සිං, ඒ කියන්නේ කඩුහරඹ සහ අශ්වාරෝහක. එතකොට මේ වර්ග පහම එක දිගට කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේක ඉස්සෙල්ලාම ස්විමින් කරලා ඊට පස්සේ ෆෙන්සිං ක්‍රීඩාව කරලා ඒ දෙකේ තියෙන ලකුණුත් එක්ක තමයි ඊළඟ ඉසව්වට යන්නේ. දැන් හැම එකක්ම එහෙමයි. ඒ කියන්නේ ස්විමින් කරලා ඒකේ වැඩිම ලකුණු ප්‍රමාණය සහ අඩුම කාලය ගණනය කරන කෙනා තමයි ෆෙන්සිං එකෙත් ඉහළ ඉන්නේ. ඒතර මේ දෙකේම කරුණු ලකුණු ටික අඩංගු කරහට පස්සේ ඊට පස්සේ එනවා හෝස් රයිඩින්. හෝස් රයිඩින් වලින් පස්සේ එන දිවීම සහ වෙඩි තැබීම. අන්න ඒ දෙක කම්බයින් ස්පෝට් එකක්. එතෙන්දී අර ඉස්සෙල්ලා තිබිච්ච, ඉස්සෙල්ලා අපි කරපු සියලුම ඉසව්වල ලකුණු ගණනය අනුව තමයි එතෙන්දී ඒ කවුරු හරි ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඔහුගේ ආරම්භය ලබා දෙන්නේ. ඒකට අපි කියනවා හැන්ඩිකැප් ස්ටාර්ට් එකක්. ඒ ස්ටාර්ට් එකේදී වැඩියම ලකුණු ගත්ත කෙනා තමයි ඉස්සෙල්ලා යන්නේ. ඒ ගිහිල්ල ඉවරලා ඒක අවසන් කරන කෙනා තමයි තරගයේ ජයග්‍රාහකයා.
නිශාන්තමාත්මය දැන් මේ ගේම් එක ජනගත කර දෙමත්ත මිනිසුන්ගේ අතරට ගෙනියද්දී එමෙතන මේක ජනප්‍රිය කරවීමේදී ඔබ එක්තරා අභියෝගයකට මුහුණ දෙනවා. ඒක තමයි මේ ලංකාවේ ක්‍රීඩා පරිපාලකින් එමෙතන ක්‍රීඩා බලධාරීන් නිතරම නගන අඳුනාවක් තමයි මේ තමන්ට ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන භෞතික සම්පත්වල අඩුවක් තියෙනවා කියලා. දැන් මේ මොඩර්න් පෙන්ටත්ලන් කියන ගේම් එක බලද්දී දිවීම පිහිනීම කොහොම හරි ක්‍රීඩකින්ට කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ ඊළඟ ගේම්ස් තුන. ඒ කියන්නේ වෙඩි තැබීම, ඒ වගේම අසුන් මත යාම සහ මේ ෆෙන්සිං, එහෙම නැත්නම් මේ කඩුහරඹ. මේ තුනම එදිනදා පරිසරයෙන් උපකරණ සපයාගෙන කරන්න පුළුවන් දේවල් නෙවෙයි සාමාන්‍ය ක්‍රීඩකෙකුට. හැබැයි ඔබ ක්‍රීඩා පරිපාලකෙක් විදිහට මේ ගේම් එක ලංකාවේ ජනප්‍රිය කරන්න මේ අභියෝගය බාර ගන්නවා සහ ඒ අභියෝගයේ අමතක දුරකට දැන් මේක ජයග්‍රහණය කරලා තියෙනවා. අපිට කියන්නකෝ ඇයි මේ වගේ අභියෝගයක් බාරගත්තේ සහ මේ වගේ වාතාවරණයක් ඇතුලේ ඔබට ඇත්තටම මේ ක්‍රීඩාව ජනතාව අතරට බඩබඩත් ගෙනියන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවද? චැලෙන්ජ් එකක් කියන්නේ ඇත්තටම මේක මේ අභියෝගය දුන්නේ මට ඒවකට මම මේ උපලේකම් ජාතික ඔලිම්පික් කමිටුවේ. ඉතින් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්තුමා මැක්සිල් සිල්ව මහත්තයා මට කිව්වා මෙන්න මේ වගේ ස්පෝට් එකක් තියෙනවා අපි ගේමුද කියලා ඇහුවා. මම කිව්වා ගේන්න මම අනිවාර්යෙන්ම මේ අභියෝගය ගන්නවා කියලා. ඉතින් ඒ ගත්ත අභියෝගය තමයි අද වෙනකොට අපි ඔබ කිව්වා හරියට හරි. මොකද මේ අද ලංකාව ගත්තාම අපිට එක ස්පෝට් එකක් කරගන්න හරි අමාරු තත්ත්වයක තමයි හැම කෙනාම පරිපාලකයෝ ඉන්නේ. නමුත් මේකෙදි මම හිතුවා මේක ඇත්තටම මේකෙන් ඔබට මේක මේ ක්‍රීඩාවම නෙමෙයි බාතිය. මේකේ තියෙනවා යම්කිසි ගුණාත්මක භාවයක්. මේක ඇත්තටම ඉගෙනීම, ඒ කියන්නේ එඩුකේෂනල් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ දුවද්දි වෙඩි තියන්න ඕන. ඒ කියන්නේ අපි කියන බොඩි ඇන්ඩ් මයින්ඩ් බැලන්සින්. ඕක තමයි ස්පෝට් කියන්නේ. දිවීම සහ වෙඩි තැබීම. අපිට ඒක කියන්නේ ලේසර් රන් කියන ඉසව්වෙන් World Championships යනකම් අපි ක්‍රීඩකයන් බිහි කරලා තියෙනවා. මේ වන විට අපිට ලෝක ශූරතාවලියකට ගිහිල්ලා ඩබ්ලින් නුවර ගිය අවුරුද්දේ මුල් 10 දෙනා අතර අපේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒකෙදි අපිට විශාල ධෛර්යයක් ආවා අපේ ක්‍රීඩකයන් සතුව තියෙන මේ ක්‍රීඩාව සඳහා තියෙන ඒ හැකියාව. මොකද එක ක්‍රීඩාවකින් දක්ෂා තීරීම නෙමෙයි. මේම ක්‍රීඩා පහකින්ම දක්ෂා තෝරන එක ඒ ක්‍රීඩකයා ඇත්තටම ක්‍රීඩකයා.